වෙනද වගේම සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි න්ියුස් අප්ඩේට් එක තමයි විශේෂයෙන්ම මේ වන විට යුක්‍රේන යුද භූමියේ ප්‍රධානම ස්ථාන දෙකක් ඉතාමත්ම උණුසුම් වෙලා තිබෙනවා මේ එක් වැදගත් ස්ථානයක් තමයි ආඩුකා බටහිර කලාපයේ රුසියානු පාබල හමුදා මෙහෙවන නෙටලව් හරහා කලියුකා නගරය අල්ලා ගැනීමේ සටන ප්‍රධාන වශයෙන්ම පසුගිය දින දෙකක කාලය තුල මෙම කලාපයේ රුසියානු බටයන් විසින් වර්ග කිලෝමීටර් 10කට වැඩි කරාබයක් සම්පූර්ණයෙන්ම යටත් කරගනිමින් ඉදිරියට යාමට සමත් වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රහාරයේදී පසුගිය සමයේ ඇමරිකාව විසින් යුක්‍රේනයට ලබා දුන් බ්‍රැඩ්ලි වර්ගයේ සන්නද්ධරතය නිරුපත්‍රිතව අල්ලා ගැනීමටත් රුසියානු බටයන් සමත් වෙලා තිබෙනවා. යුක්‍රේන බටයින්ගේ ප්‍රධාන සැපයුම් මාර්ග කිහිපයක් වනසා දැමීම තුළ මෙම ජයග්‍රහණයන් ලබාගෙන තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අවුඩිකා කලාපයට බටහිර කලාපයේ රුසියානු මෙහෙයුම්වල විශාල ප්‍රගතියක් ලැබීමට ප්‍රධානම හේතුව තමයි මේ යස්නබඩුකා ගම්මානයට දකුණු කලාපයට යුක්‍රේන සැපයුම් වැටලා තිබෙන්නේ මේ ජලාශ දෙක අතරින් තිබෙන පටු පාලමක් තුලින්. මේ වන විට රුසියානු බටයන් විසින් ගුවන් ප්‍රහාර මගින් මේ පාලම සම්පූර්ණ මට්ටමින්ම වනසා දමලා තමයි තිබෙන්නේ. ඒ නිසාවෙන් එහි උපරිම වාසිය ලබා ගනිමින් රුසියානු බටයන් මේ වන විට අඩුකා බටහිර කලාපයේ යස්නබඩුකා ගම්මානයේ ප්‍රදේශයටත් ඊට දකුණු කලාපයෙන් නැටලිව් හරහා කලියුකා ප්‍රදේශයටත් වේගයෙන් ගමන් කරමින් තිබෙනවා කියලා තමයි විස්තර දැනගන්න ලැබෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි ඩොනෙට්ස් කලාපයේ රුසියානු බටයින්ගේ ඊළඟ වැදගත්ම ඉලක්කය තමයි චසිව්යාර් නගරය අල්ලා ගැනීම. මේ මොහොත වෙන විට චසිව්යාර් නගරයේ නැගෙනහිර නගර සීමාවට කිලෝමීටරයක් දක්වා ආසන්නයට පැමිණීමට රුසියානු බටයන් සමත්ව තිබෙනවා කියලා තමයි දැනගන්නට තිබෙන්නේ. යුද සිතියම අධ්‍යයනය තුළින් ඔබට බලා ගැනීමට පුළුවන් රුසියානු බටයන් දිශාවන් කීපයක් ඔස්සේ චසිව්යාර් නගර දිශාවට පැමිණීමෙන් තිබෙන බව. විශේෂයෙන්ම මේ මොහොත වෙන විට රුසියානු බටයන්ට කාලතුවක් වූ මෝටාර් සහ ෂෙල් ප්‍රහාර වලින් පහසුවෙන් චසිව්යාර් නගරය ආවරණය කළ හැකි දුරකින් රුසියානු බටයන් ස්ථානගතව සිටින නිසාවෙන් නගරය තුළ රැඳී සිටින යුක්‍රේන බටයන් වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් පවතිනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි රුසියානු බටයන් විසින් යුක්‍රේනයේ සුමේ ප්‍රාන්තයේ ටෙරකව් නගරයේ හඳුනාගත් යුක්‍රේන ඉලක්ක වෙත S-300 මිසයිල් ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. මෙහිදී බටහිර විසින් යුක්‍රේනයට ලබා දෙන ලද මෙහෙයුමක් සඳහා සූදානම් කරමින් තිබූ MLRS පද්ධතියක් සහ සන්නද්ධ රථ පෙළක් ඉලක්කය වූ බව තමයි වැඩිදුරටත් හෙළි කරලා තිබෙන්නේ. ප්‍රහාරයෙන් MLRS පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ වුණා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි ඊශ්‍රායල් ගුවන් හමුදා විසින් පසුගියදා සිරියාවේ ඩමස්කස් සගනුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ල කරන ලද මිසයිල් ප්‍රහාරයට නිසකවම ප්‍රහාර එල්ල කරන බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කුමේනි ඊයේ දිනේදී ප්‍රකාශ කළ අතර අද දිනේදී ඉරානයේ කලාප කිහිපයකම බැලස්ටික් මිසයිල ප්‍රහාර සඳහා ස්ථානගත කරන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා කියලා තමයි දැනගන්නට තිබෙන්නේ. ඉදිරි පැය 24 ඇතුළත නිසකවම ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල විය හැකි බව තමයි CIA නවතම වාර්තා මගින් වැඩිදුරටත් හෙළි වෙලා තිබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.